ප්‍රමාණයක් මේ ප්‍රමාණය කෙසේ නම්ම කරගෙන 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 යන්නද කියලා මට හිතා ගන්න බෑ. මොකෝ ඉතාලම විනාඩි 5ක් වගේ කාලයක් තුලදී කතාවක් කරන්න තියෙන්නේ. අපි දැන් මේ දවස්වල පාරවල් වලට බැහැලා ගියාම අපි නායක හාමුදුරනේ අපෙන් අහනවා මොනවද උඹලා කරලා තියෙන්නේ කියලා අපිට. සමහර තැන්වලදී සමහර අවස්ථාවලදී අපි ගෙවල් වලට ගියාම අහනවා කමන්නේ රටට මුකුත් කරලා නැහැ කියලා හිතමුකෝ ආන්. තොපි මොනවද මහරගමට කරලා තියෙන්නේ කියලා. හරිස දිහිල්ල ඇමැත්තුමනේ මහරගම හන්දියේ හිටගත්තොත් ඔය ජෙප්පෝ ඉනම් කියනවනේ කිසිම වැඩක් කරලා නැහැ කියලා 76 වසරක් පුරාවට මහරගම තිබෙන්නා වූ සියලුම දේවල් කරලා තියෙන අපි. මහරගම හන්දියේ හෝරා ස්තම්භය රැට හිටගත්තොත් එහෙම හෝරා ස්තම්භයේ ඉදිකරේ ගරු රණසිංහ ප්‍රේමදාස ඇමැත්තුමා පන්නිපිඩියේ ප්‍රථම ඇඟලුම් කර්මාන්ත ශාලාව බිහි කරන අවස්ථාවේ එතනින් පොඩ්ඩක් එහාට ගියාම තරුණ සේවා සභාව අපි විසින් ඉදි කරපු එකක්. ඒ වගේම තමයි උතුරේ තියෙන උතුරු ප්‍රදේශ බැලුවොත් එහෙම ශ්‍රී ජයවර්ධනපුර රෝහල, ඒ වගේම තමයි පාර්ලිමේන්තුව, ඒ වගේම ජනාධිපති විද්‍යාලය, නගර සභාව ජෙප්පෝ විසින් බිමතම සමතලා කරලා දැම්මා. ඒක නැවත වතාවක් ඉදි කරේ අපි එදා අපේ පක්ෂ අපේ නායකයන් විසින්. ජාතික අධ්‍යාපන ආයතනය, ඒ වගේම තමයි මේ වික්‍රමසිංහපුර නිවාස යෝජනා ක්‍රමය, මත්තිගොඩ නිවාස යෝජනා ක්‍රමය, ඒ වගේම තමයි රුක්මලී නිවාස යෝජනා ක්‍රමය. සුවිශේෂී විශාල වැඩ කොටසක් කරබෝ අපේ නායකයෝ ඉන්න ප්‍රදේශයක්. මේ ප්‍රදේශයේ මතක තියාගන්න මහරගම නගරයයි කියලා කිව්වහම ඉස්සර මහරගම නගරයට දැන් කිව්වේ හිග්ගස් හන්දිය කියලා කිව්ලා. ඒ හිග්ගස් හන්දියට තිබුණ එක වතුර ටැංකියක් පමණයි මේ මහරගම ජනාධිපති විද්‍යාලයේ තිබිච්ච වතුර ටැංකිය. එදා ඒ වතුර අවශ්‍යතාවය සඳහා මහරගමටම ටැප් එකක් අරිනකොට අද මහරගම මතක තියාගන්න ඕනේ මහරගම කරාමෙන් වතුර වැක්කෙනකොට සාජ බ කියලා තමයි වතුර වැක්කෙන්නේ. අද මහලොකුට කෑ ගහනවා ඔය ජෙප්පෝ මොනවද අපිට කරලා තියෙන්නේ කියලා. සුනිල් වටවල සහෝදරයා මතක තියාගන්න අඩි දෙකේ ගෙදරක පාරක යන්න තිබුණේ. ඒ අඩි දෙකේ පාරේ යන්න පාර අඩි 20 පාරක් බවට පත් කළා දුන්නේ මම. මන් නොහිටියා නම් එතුමාට යන්න පාරක් නැහැ. එතුමාව ඉස්සරහ අපිට දැන් ගිලවල කාර්යාල ගහන්න ඔය කාර්යාල ගහන්න අවශ්‍ය කරන පෝරම පුරවා ගන්න තියෙන්නේ මං හදලා දුන්න ග්‍රාම නිලධාරී කාර්යාලේ. එතුමා දරුවොත් එක්ක ගිහිල්ලා ඉවෙලා සෙල්ලම් කරන්නේ මං හදලා දුන්න ක්‍රීඩා පිට්ටනියේ. මහලු මගෙත් එක පළාත් සභාවේ හිටියේ. මොනවද වැඩ කළා තියෙන්නේ? කිසිදු ආකාරයක වැඩක් කළා නැහැ මිතුරුනි. අපි විශාල සේවාවන් රාශියක් කළා තියෙන්නේ. ඔවුන් එක දෙයක් පමණක් කළා තියෙනවා. මං දැක්කා එදා නාග විහාරේ පහු කරගෙන එනකොට රැස්වීමකට ගිහිල්ලා නාමල් රතු වෙලා. නාමල් මං දන්නේ රතු පාටි වෙලා. ටිකක් ඉස්සරහට එනකොට අර රට අනුරට කියලා බෝඩ් එකක් දාලා පාට වෙනස් වෙලා. බලනකොට අනුර හැවෑරලා. අනුර රතු වෙලා. රතු වෙච්ච අනුර රෝස පාට වෙලා. නිකන් සමනලයෙක් වාඩ පත් වෙලා. ඒකනේ අර සමනල තත්ත්වේ නිසානේ අර සමහර කට්ටිය කියන්නේ මගේ මිත්‍රයා කියලා. ආ නේද? මගේ මිත්‍ර කියලා සමහරට ඒ ආමන්ත්‍රණය කරන්නේ ඒක නිසා වෙන්න ඇති. එතකොට එතුමා දැන් බලන් ගියාම මහලොකුට දැන් කියන ජාතික දීපල කිසිදු ආකාරයකින් පාවිච්චි කරලා නැහැ කියලා. මිතුරුනි මතක් තියාගන්න ඕනේ එක්තරා දෙයක්. 1988 දී විජේවීර සහෝදරයා මියගිය දවසේ ඉඳන්ම මේ තක්වාම මේ තාක්කල් විජේවීර සහෝදරයාගේ බිරිඳ සහ දරුවෝ ජීවත් වෙන්නේ වැලිසර නාවික කඳවුරේ. එතුමන්ලට බැරි වුණා අඩුම තරමින් තමන්ගේ නායකයාට ගෙයක් හදලා දෙන්න. මහලොකුට නම් කියන 2005 දී මහින්ද රාජපක්ෂට පෝස්ටර් ගහලා අඩුම තරමේ පෝස්ටර් ටිකවත් ඒ ගහලා දුන්න මුදල් ප්‍රමාණය නැවත පියෙව්වේ නැහැ කියලා. යකෝ පෝස්ටර් ගහලා දැන්න ඒ මිනිසුන්ට අඩුම තරමින් බැරි වුණා තමන්ගේ යට ඇඳුම ගන්න. හිල් වෙච්ච යට ඇඳුමක් නැතුව හොඳ ඇඳුමක් ගන්නවත්. ඉතින් ඒ නිසා මිත්‍රෝනි මත තියාගන්න ඕනේ අපිට ඉන්නේ සැබෑ නායකයෙක්. ඒ නායකයා නිකන් නායකයෙක් නෙවෙයි, දවසේ පැය 24න් පැය 18ක් වැඩ කරන්නා වූ නායකයෙක්. විපක්ෂ නායකයෙක්ගේ භූමිකාව නෙවෙයි එතුමා වැඩ කරන්නේ. එතුමා හැම අවස්ථාවෙම වැඩ කරන්නේ 99 සේවාමයක් කැපවීම කියන සංකල්පෙම තමයි. ඒ නිසා You're watching the Life Traveler Channel.